වනාලි උදුරු කියන්නේ අපේ රටේ ජනතාවට අලුත් ප්‍රශ්නයක් නම් නෙවෙයි. ප්‍රශ්නේ අලුත් නොවුනත් ඊට නිශ්චිත විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් එම ගැටලුව මේවත පිට උච්චතම ස්ථානයට පැමිණ තිබෙනවා. මේ ඌ පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හත්කිද ගම්මානයයි. මෙම ගම්මානයට ඊයේ රාත්‍රියේ ඇතුළු වූ වනාලින් කිහිප දෙනෙකු ගම්මානයේ වගාබිම් රසක් විනාශ කර තිබෙනවා. උමා ඔයට මායිම්ව පිහිටා ඇති රන්දනිකල රක්ෂිතයේ සිට උමා ඔය හරහා මෙම වනාලින් ගම්ම දින බවයි ගම්වාසීන් පවසන්නේ. මේ වට්ටක කොටු ඔක්කොම ඉවරයි. ඉතින් මේවා ඉතින් කෑම අපිට ඉතින් ජීවත් වෙන්න ක්‍රමයක් නැති. මේක තමයි අපි කි ගොවියු. මදාම දැන් සමාට හෙටත් වෙන්න පුළුවන්. මේ ඉතින් අපි රැ දුක් විඳගෙන මේ වතුර ඊයගෙන මේ දැන් මේ ඊයේ පෙරේදා තමයි වැස්සක් කාලේ. මෙම වනාලි තර්ජනය දැනට මාස ගණනාවක සිට පවතින බවයි ගම්වාසීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද එයින් කිසිදු පළක් නොවූ බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ. රජයේ මැදිහත් වෙලා අලි වැටක් හරි එහෙම නැත්නම් මේ අලි කොහෙට හරි රක්ෂිතයට ගිහින් දාලා අපේම ආරක්ෂා කර දෙන නිසා අපි තවත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ගලින් පිදුරු වැව ප්‍රදේශයේ උල්පත් පාර ගම්මානයට පැමිණි වනාලි රංචුවක් එම ගම්මානයේද වගාවන් රසකට හානි සිදු කර තිබුණා. ඉතින් බොහොම බයෙන් තමයි ජීවත් වෙන්නේ අපි. ජීවත් වෙන්න බෑ රැකට. ඒ තරම් අලි මෙහෙ. අලි 100ක් විතර නම් මේ මානම් ගැටේ රැකිත. පුරන් නම් අවුල මේ ආන්නේ අලි වටක් හරි ගා දුනන ලොකු දෙයක් කියලා මම කියනවා. අවුරුදු 10කට වැඩි. ඒ කාලේ හැබැයි කැලේ කිනුට ආයේ නැහැ. එමෙන්න ගලෙන් බිඳුරු ඇව සිට අනුරාධපුර ප්‍රදේශයට පිවිසිය හැකි මාර්ගයක් වන යක්කල ගල්කුළුම ප්‍රධාන මාර්ගයේ මානන් කට්ටිය වැවාසන්නේ සැරිසරනු ලැබෙන වනාලින් සවස් කාලයේදී සිය ගම්මාන වෙත පැමිණ වගාවන් විනාශ කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මීට අමතරව යක්කල ගල්කොළඹ ප්‍රධාන මාර්ගයේ මානන් කට්ටිය වැවාසලදී දහවනිය කරමින් තිබූ ත්‍රිරෝද රථයකට වනාලි රංචුවක් පහර දීමෙන් එම ත්‍රිරෝද රථයට දැඩි අලාප හානි සිදු වී තිබුණා. කෙසේ වෙතත් පහර දීමෙන් කිසිවෙකුට හානි සිදු වී නොමැති බවයි වාර්තා වුණේ. ගොවිතනක් කරගත්තර ඒක රැක ගන්න බෑ. පෙරේදත් දැන් ගොයන් කෑවා. ඊයේ හවස මෙතන මානන් කට්ටිය වැවගාව අතරේ වීල් එකට ගහලා එතන වීල් එක කඩලා පොඩි කරා. කොහොම හරි දැන් තව සතියක් දෙකක් යනකොට මිනිස්සුකුත් මරයි මෙතන. අනිත් එක මේ ප්‍රදේශයේ කිසිම කෙනෙක් ගාව ගිනියාවියක් නැහැ. මේ හේතු හින්දා ඉතින් එන අලිය කියලා වගන්නත් බෑ. අලිය කියලා ගහවට යන්නෙත් නෑ වට හොරු වෙලා. ගොවියෝ නිකන් ඉතින් වියදම් කරනවා ඒවා විනාශ කරනවා ඒ වගේ තත්ත්වයක් තමයි උදාවලා තියෙන්නේ. කොහොමද ගොවිතැන් කරලා මිනිසුන් තව අවුරුද්ද දෙකක් යනකොට ජීවත් වෙන්නත් තමයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.